ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඉතින් අදත් මේවා එකතු වෙලා ඉන්නේ SL Master Official YouTube channel එකත් එක්ක ඉතින් අද වීඩියෝ එකේ අපි කතා කරන් බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ iPhone එකටත් මේ විදියට හෝම් බටන් එකක් ඔයා කොහොමද ඇඩ් කරගන්නේ කියලා ඒ වගේම ඔයාගේ හෝම් බටන් එකට ඔයාට අවශ්‍ය විදියට මෙනු එකක් ඔයා ඕගනයිස් කරගන්නේ කොහොමද කියලා ඔයාත් එක්ක කතා කරන්නයි එහෙනම් දැන් අපි යමු අපේ වීඩියෝ එකට හරි දැන් ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ සෙටින් අයිකන් එක මේ විදියට ඕපන් කරගන්න ඕනේ ඊට පස්සේ ඔයා මෙතනින් පොඩ්ඩක් පල්ලහැට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් accessibility කියලා ඔප්ෂන් එකක් තියෙනවා අන්න ඒක මත ඔයා ටච් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ අලුතෙන් page එකක් එනවා බලා ගන්න පුළුවන් ඔයා මේ page එකත් පොඩ්ඩක් පල්ලහැට ගියාට පස්සේ මෙතන ටච් කියලා තියෙන තැන ඔයා ටච් කරන්න ඕනේ ඊට පස්සේ ඔයාට මේ වගේ අලුතෙන් page එකක් එනවා මෙතන ඔයාට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙනවා assistive touch කියලා අන්න ඒක මත ඔයා ටච් කරාට පස්සේ ඔයාට මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන ඔයාගේ assistive touch කියන එකේ tick එක මේ වෙද්දී off කරලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් එතන tick එක ඔයා මුලින්ම on කරගත්තාට පස්සේ ඔයාට මෙන්න මේ විදියට අලුතෙන් icon එකක් ඔයාගේ iPhone එකට add වෙනවා බලා ගන්න පුළුවන් හරි මෙන්න මෙතන ඔයාට යටින් බලා ගන්න පුළුවන් कस्टमाइज टॉप लेवल मेनू කියලා තියෙනවා අන්න ඒක මත ඔයා ටච් කරාට පස්සේ මෙන්න මේ විදියට හෝම් බටන් එකේ මෙනු එක එනවා ඔයාට බලා ගන්න පුළුවන් ඉතින් මෙතන තියෙන අයිකන් වලට ඔයාට වෙන අයිකන් ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ඒ සඳහා ඔයා මෙතන තියෙන අයිකන් එකක් මත ටච් කරාට පස්සේ ඔයාට මේ වගේ page එකක් එනවා මෙතන ඔයාට පල්ලහැටම එක එක ඔප්ෂන් තියෙනවා බලා ගන්න පුළුවන් ඉතින් මෙතනින් ඔයාට කැමති ඔප්ෂන් එකක් අර අයිකන් එකට ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා හරි දැන් මම මෙතන උඩින්ම තියෙන ඔප්ෂන් එක අර අයිකන් එකට ඇඩ් කරගන්නවා ඒ සඳහා මම ඒක මත මේ විදියට ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඉස්සරහින් හරි ලකුණක් මේ විදියට වැටුණා දැන් ඔයා මෙතන උඩින් තියෙන ඩන් ලකුණ මත ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අර අයිකන් එක වෙනුවට අපි සෙලෙක්ට් කරපු ඔප්ෂන් එක මේ විදියට ඇඩ් වෙලා තියෙනවා හරි දැන් මේ විදියට ඔයාට මෙතන කැමති අයිකන් එකකට කැමති ඔප්ෂන් එකක් ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ඒ වගේම මෙතන තියෙන දන් ලකුණ මත ඔයා ටච් කරලා මෙතෙන්ද අයිකන් එකක් අලුතෙන් ඇඩ් කරගන්න පුළුවන් ඒ වගේම රින ලකුණ මත ටච් කරලා මෙතනින් තියෙන අයිකන් එකක් ඔයාට රිමූව් කරගන්න පුළුවන් ඉතින් ඔයාට ඒ විදියට මෙතන අයිකන් ටික ඕගනයිස් කරගැනීමේ හැකියාව තියෙනවා හරි දැන් ඔයාට මෙතනින් බැක් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් කස්ටම් ඇක්ෂන් කියලා තියෙනවා මෙන්න මෙතන සිංගල් ටැප් කියලා තියෙනවා ඒ කියන්නේ ඔයාගේ හෝම් බටන් එක ඔයා එක සැරයක් ටච් කරාට පස්සේ මොකද්ද ඕපන් වෙන්න හදා ගන්න ඕන කියලා ඔයාට මෙතෙන්ද ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන හෝම් බටන් එක ඔයා ඩබල් ටච් කරලා ඒ වගේම ලෝම් ප්‍රෙස් එකක් දීලා නැත්නම් 3D ටච් එකක් දීලා ඔයාට මොකද්ද ඕපන් කරගන්න ඕන කියලා ඔයාට ෂෝට්කට් එකක් මෙතෙන්ද ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාටත් මෙන්න මේ වීඩියෝ එක වටිනවා කියලා හැඟෙනවා නම් ඔයා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.